හොඳයි ඒක ඔස්සේ නියුස් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔබ ආයුබෝවන් කියලා උමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද දවසේ ඔබට ගොඩක් වැදගත් වෙන තොරතුරක් බෙදා හදා ගන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට අපේ රටක් විදියට මේ කොරෝනා වසංගතයේ හමුවේ විශාල අභියෝගයකට මුහුණ දීලා සිටින වෙලාවේ අපි ඒ වෙනුවෙන් සියලුම දෙනා එකවන්ව එකට පෙළකෙසිලා කටයුතු කරන මේ වෙලාවේ මම හිතුවා විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය කරන ඔබට වැදගත් වෙන විශේෂ වූ කාරණා පිළිබඳව තොරතුරු බෙදා හදා ගන්න. මීමසි පාලනය මේනකොට අපේ රටේ ගොඩ ජනප්‍රිය යාළුවනේ. ගොඩ දෙනෙක් මීමසි පාලනය ස්වයං රැකියාවක් විදියට සිද්ධ කරනවා. ඉතින් මේ මීමසි පාලනය සිදු කරද්දී මීමසි පාලනයට වින කටින වෛරසයක් මේ වෙනකොට අපේ රටේ වාර්තා වෙනවා. මේ වෛරසය නිසා මීමසි පාලනයට විශාල අභියෝගයක් එළ වෙලා තිබෙනවා. ඉතින් අද දවසේ මම හිතුවා මේ මීමසි පාලනයට ඇති වෙලා තිබෙන මීමසි පාලනයට අභියෝගයක් වෙලා තිබෙන මේ වෛරසය එහෙම නැත්නම් නමින් සඳහන් කළොත් මේක සැක් බ්‍රෝඩ් වෛරසය කියලා හඳුන්වන්නේ. මෙන්න මේ වෛරස් රෝගය පිළිබඳව තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්නට අද දවසේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මීමසි පාලනයට මීමස්සට වින කටින මේ වෛරසය පිළිබඳව තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නට ඔබත් එක්ක බෙදා හදා ගන්නට අපි අද දවසේ සම්බන්ධ කරගත්ත බණ්ඩාරවිල බිඳුනු වැව මීමස් සංවර්ධන ඒකකයේ ස්ථාන භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ විමුක්ති ගුරුගමගේ මහත්මයා. ඉතින් ඔබතුමාව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මීමැස්සන්ට වින කටින මේ වෛරසය පිළිබඳව තොරතුරු. විශේෂයෙන්ම අපේ දේශීය මීමැස්සන් එපිස්රානා ඉන්දිකා කියන වර්ගය ආසියාතික මීමැස්සන් ටිකක් රෝගවලට ප්‍රතිරෝධී විදිහට තමයි හැඩගැහිලා තියෙන්නේ. නමුත් විශේෂයෙන්ම මීමැසි පාලනය කර්මාන්තයක් විදිහට මිනිසුන් අතර ව්‍යාප්ත වීගෙන යද්දී යම් විදිහක පිටත රෝගී තත්ත්වයන් රට තුළට එන්නත් පුළුවන්. රට තුළ ඒ රෝගී තත්ත්වයන් වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන්නත් පුළුවන්. මීමැසි පාලනයේදී විශේෂයෙන්ම රෝගකාරක විදිහට බැක්ටීරියා, දිලීර, වෛරස් කියන මේ ආකාර තුනින්ම රෝග වැළඳෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. අපේ රට තුළ විශේෂයෙන්ම බැක්ටීරියා ආසාදනය හේතුවෙන් වැළඳෙන රෝග විදිහට අපි හඳුනගෙන තියෙන්නේ යුරෝපියන් ෆවුල් බ්‍රූඩ් කියන රෝගී තත්ත්වය. රෝගේ වැළඳුනහම වෙන්නේ හොවිට ඒ වැළඳුණු කීටෙන් මිය යාම. ඒ ජනපදය විනාශ වෙනවා. ඒ ජනපදයේ මැස්සන් විසින් අතහැර යන්න පෙළඹෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම නිර්දේශිත ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරලා රෝගය මැඩ පවත්ව ගන්න අඩු කර ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම වෛරස් ආසාදනය නිසා ඇතිවන රෝග තත්ත්වයන් විදිහට රෝග කිහිපයක්ම ලෝකේ වාර්තා වෙනවා. බස්නාහිර පළාතේ ගම්පහදි ත්‍රීකෙන් වාර්තා වුණා වෛරස් රෝගී තත්ත්වයක්. මේ සැක් බ්‍රූඩ් කියන රෝගී තත්ත්වය ඇත්තටම වැළඳෙන්නේ සැක් බ්‍රූඩ් කියන වෛරසය හේතුවෙන්. දැන් මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන්ම කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, ඒ වගේ අනුරාධපුර, පොළොන්නරුව මේ වගේ දිස්ත්‍රික්ක ගණනාවකින් මෙම රෝගය ඇති බවට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙම රෝගය වැළඳීම තුළ මීමැසි කීටයින් මිය යාම තමයි සිද්ධ වෙන්නේ. මුලින්ම රෝග ලක්ෂණ විදියට පිලාවදවල විවෘත වුණු කුටීර තුළ එම කීටයින් මියගොස් සිටින ආකාරය දකින්න පුළුවන්. සුදු පැහැති කීටයින් උල් හැඩති හිස එළියට තියෙන ආකාරයට මියගොස් සිටින ආකාරයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඊට පසුව තමයි මේ ආසාදනය වෙන කීටයා ක්‍රමයෙන් කහපාට, දුඹුරු පාට, කළු පාට වගේ තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් අර කීටය අපි යම් කිසි කූරකින් වගේ ඇදලා ගන්නකොට අපට මේක දිස් වෙන්නේ පොඩි මල්ලක් ආකාරයෙන්. සැක් එකක් මල්ලක් හැඩයට තිබෙන නිසා තමයි ඇත්තටම මේ රෝගයට සැක් බ්‍රූඩ් වෛරසය කියලා හඳුන්වන්නේ. බොහෝ අවස්ථාවල ඒ මියගොස් සිටින කීටින් ජනපදයේ ඉන්න වැඩකාර මැස්සියන් විසින්ම ඇතිවතට ඇදලා දානවා. ගොඩක් වෙලාවට ජනපදයේ වැඩකාර මැස්සියන්ගේ කලබලකාරී හැසිරීම, ජනපදයේ ආසන්නයට ගියාම වැඩකාර මැස්සියන්ගේ දෂ්ට කිරීම වැඩිවීම, ඒ වගේ බාහිර ලක්ෂණත් මේකෙදී අපට එක ලාගන්න පුළුවන් වෙනවා. වෛරස් රෝගී තත්ත්වයක් නිසා මේ රෝගේ පාලනය කර ගැනීම තමයි අපිට කරගන්න පුළුවන් වෙන්නේ. වැළඳුණු ජනපදය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරනවා නම් හොඳයි. සැක් බ්‍රූඩ් කියන වෛරසයේ වැළඳීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ ජනපදවලට ඇතිවන ආතතිය. පාරිසරික වෙන බලපෑම, වෙනත් පලිබෝධ වෙන බලපෑම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනපදයේ තත්ත්වය දුර්වල මට්ටමකට පැමිණීම තුළ තමයි අර වගේ රෝග තත්ත්වයක් ජනපදයට වැළඳීම සිද්ධ වෙන්නේ. ආහාර අහිමි කාලයක් නම් සීනි දියර සකස් කළා ජනපදය තුළට ලබා දෙන්න පුළුවන්. ඒ වගේ අතිරේක ආහාර විදිහට පරාගාදේශක ආහාර ඇතුළට ලබා දෙන්න පුළුවන්. අධික වියලි බවින්ද ජල හිඟ ඇති වෙන ප්‍රදේශ තියෙන වියලි කලාපේ. ඒ වගේ ප්‍රදේශවලදී අතිරේකව අපි ජලයේ පවා මීමැස්සන්ට හපයන් වෙනවා. ජනපදයකට මේ රෝගී තත්ත්වය වැළඳුනොත් ඒ රෝගියේ වැළඳිලා තියෙන තීව්‍රතාවය අපි දකින අවස්ථාවේදී 5ක් 10ක් අතර ප්‍රමාණයේ පිලාවුන් මැරී සිටින අවස්ථාවක් නම් නිර්දේශ කරන ක්‍රමයක් තමයි එම ජනපදයේ රැජින මාරු කිරීම. නව රැජිනක් හඳුන්වා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ රැජින මගින් බිහිවන ඊළඟ පරම්පරාව යම් විදියක ප්‍රතිරෝධී භාගයක් ඇතිවීම තුළ අර රෝගය යටපත් වීම. ඉතින් ඒ වගේ ක්‍රම මගින් අර පාරිසරිකව ඇති වෙන ආතති අඩු කරොත් යම් විදියක මේ රෝග තත්ත්වයන්ට පාත්‍රී වීම අඩු කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා
මේ මීමැසි පාලනයේදී විශේෂයෙන්ම මීමස්සන්ට වැළඳෙන මේ සැක්රූඩ් වෛරස් වසංගතය පිළිබඳව තොරතුරු අපේ රටේ ජනතාවත් එක්ක බෙදා හදා ගන්නට එකතු වීම පිළිබඳව. ඉතින් යාළුවනේ මේ කාල සීමාවේදී අපිටත් මේ කොරෝනා වෛරස් රෝගය නිසා විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඔන්න මීමැසි පාලනය සිදු කරන ඔබටත් මේ වෙනකොට අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා මීමස්සන්ටත් හානි කරන මේ සැක්බ්‍රෝඩ් වෛරසය නිසා අපිට මීමැසි පාලනයේදී විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා ඔන්න මීමැසි පාලනය සිද්ධ කරන ඔබටයි අපි විශේෂයෙන් මතක් කරන්නේ මීමැසි පාලනය සිද්ධ කිරීමේදී මෙන්න මේ රෝගී තත්ත්වය පිළිබඳවත් ඔබ අවධානයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම මීමැසි පාලනය සිද්ධ කරනකොට මේ වෛරස් රෝගය වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන්න. මොකද වෛරස් රෝගය වැළඳුනාට පස්සේ අපිට මේක වෛරස් රෝගයක් නිසා විශේෂ ප්‍රතිකාරම නැහැ මේක සුව කරන්න. ඒක නිසා වෛරස් රෝගය වැළඳෙන්නට කලින් එය වළක්වා ගැනීම තමයි අපිට කළ හැකිව පවතින්නේ. ඉතින් යාළුවනේ ඔන්න අද දවසේත් කෘෂි නිවුස් YouTube channel එකෙන් ඔබට වැදගත් වෙන තොරතුරක් බෙදා හදාගත්තා. ඉතින් මේ තොරතුර ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ඔබ යාළුවන්ටත් බලා ගන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම කෘෂි නිවුස් ඔබ තවමත් subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. දකුණු පැත්තේ bell icon එකක් තියෙනවා. ඒකත් click කරන්න. ඉතින් අද දවසේ ඔබෙන් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. නැවතත් මේ වගේම ඔබට වැදගත් වෙන තොරතුරකින් ඔබ මුණ ගැහෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සුභම සුබ දවසක් වේවා කියලා.